පික්චර් ස්ක්‍රයිබින් එකක් ගැන හතරක් එතකොට මේ වෙනකොට සම්පූර්ණ කරලා තියෙනවා පස්වෙනි ප්‍රශ්නේ ඉඳන් තමයි අපි යන්නේ ගිය සතියේ වීඩියෝ එක බැලුවාම එතෙන් එනකන් කොටස ඔයගොල්ලන්ට හම්බු වෙයි හොඳයි එහෙනම් පික්චර් ඩිස්ක්‍රයිබින් එකක් අපි විස්තර කරනකොට අපිට අවශ්‍ය වෙන එතකොට විභාගෙට එනවා පින්තූරෙන් ආකාර කීපයකින් ප්‍රශ්න එකක් තමයි වාක්‍ය පහක් ලියන්න කියන එක ඒක තමයි වැඩිපුරම එන අවස්ථාව අනිත් අවස්ථාව තමයි ඡේද දීලා ස්ටැම්ප් පුරවන්න එනවා उत्तर दी सामान उत्तर आकार देखे वाले विभाग बहुवेल आवटे वाक्य महाक्रिया अभी අපි බලාපොරොත්තු වෙනවා මේ වාක්‍ය පහේ වචන 50ක්වත් අඩුම ගානේ ලිය වෙන්න ඕන. එක පේජයකට වචන 10ක්වත් ඇතුළත් වෙන විදිහට ලිය වෙන්න ඕන වාක්‍ය. ඉතින් මම මෙන්න මෙතෙන්දී ඔයාලට කියලා දෙන්නම් මේ picture describing එකක් ලියනකොට දැන් මේක අපිට කියන්නේ write 5 sentences about the picture. මේ පින්තූර ගැන වාක්‍ය පහක් ලියන්න. එතකොට අනිවාර්යයෙන්ම ඕනම picture එකක ආවෝ ඔයාල පළවෙනි වාක්‍ය ව්‍යුත්පත්තිය ඒක කටපාඩම් කළාම තියාගන්න පළවෙනි වාක්‍ය වෙන්න ඕන පළවෙනි වාක්‍ය අතා කරන්න එපා ගැටලුවක් තියෙනවා නම් අහන්න හරි රිසින්දි ගැටලුවක් තියෙනවද මොනවා හරි ओणम प्रश्न हिस्टमें वाक्य विद्य picture of a this is a picture of a මොකක්ද මේ තියෙන්නේ garden නේ වත්තක පින්තූරයක් මොකද පැලහිටෝල් තියනවා නේ කට්ටිය එනම් picture of a garden නැත්නම් home garden කියන්න පුළුවන් garden ඔන්න පළවෙනි වාක්‍ය ව්‍යුත්පත්ති අනිවාර්යයෙන්ම මේක විස්තර කිරීම home garden කියන්න පුළුවන් ගෙවත්තක් එහෙම නැත්නම් garden කියලා කියන්න පුළුවන් පළවෙනි වාක්‍ය ලියපු අය ඉන්නවද net me ලියුවද පළවෙනි වාක්‍ය ඔය විදියට yes right एक खाली प्रश्न कर लुर्द अनिवार्य पलवीन वाक्य पिक्चर एक मुखाद कियानोड़ एक मुखाद पलवीन वाक्य दिश पिक्चर मुखादा अद दवास मुलिमन धरव एक पाड़ कर लतक अभी मे विभाग සෝදානමෙන් මේ මහා අමාරුවේ කටපාඩම් කරගෙන යන්න දෙයක් නැහැ. ඒ එන රටා පින්තූරයක් විස්තර දෙයි ඉදිරියේදී ඔයගොල්ලෝ එක එක ශෛලියේ ප්‍රශ්න අපි කියලා දෙනවා. මම ප්‍රස්තාරයක් ආවොත් කොහොමද අපි ලියන්නේ? ඒ වගේ ඉදරින් යනකොට අපි උත්තරේ හදන් යන්නේ. විභාග ශාලාවේදී අපි කරන්නේ කොරතුරු ඇතුළත් කරන එක විතරයි. නේද? අපි අරන් යන්නේ යනකොට ඒ ගෙනියන්න ඕන කරුණ ටික. ඉතින් ඒ නිසා ඔන්න හොඳට අල්ල ගන්න අද පින්තූරයක් විස්තර කරනවා අපි මොනවද කියන්නේ. right එනම් පළවෙනි වාක්‍ය හරි ලියාගත්තද ලිව්වෙ නැති අය හරි ඊළඟට දෙවෙනි වාක්‍යයේ ඉඳලා අපිට කියන්න පුළුවන් වෙනවා මේකේ තියෙන දේවල් ඉන්න පුච්චය ඔව් ඊළඟට මොනවද ඒගොල්ලෝ කරන්නේ නේ අන්න ඒ ටික තමයි ඊළඟේ වයින් විස්තර වෙන්නේ එතකොට මම මෙතෙන්දී ඔයගොල්ලන්ට කියලා දෙන්නා පින්තූරයක් විස්තර කිරීමේදී අපිට අවශ්‍ය වෙන ග්‍රැමර් පාඩම් මොනවද එකක් තමයි be verb එක बी वर्ब कियाने हदन वाक्य बी वर्ब पावित करान पुलवा वी कैन यूज बी वर्ब राइट
දැන් එක්සැම්පල් එකක් මම කියන්න අපි කියනවා some apples are apples මොනවද තියෙන්නේ තක්කාලිද ස්ට්‍රෝබෙරිද ආර් පේනවා ඇපල් ගහක් නම් වෙන්න බෑ නේද අපි මොනවද තක්කාලි ගහක් තක්කාලිනේ හා ඔය තක්කාලි සර් some tomatoes are in a tree එහෙම නැත්නම් අපිට පාවිච්චි කරන්න පුළුවන් අනිත් එක වචනේ තමයි ගොඩාක්ම වැදගත් වෙන be verb එක කියලා අපි දෙයා වලින් විස්තර කරා ඒක තමයි හුඟක්ම හොඳ විස්තර කරද්දි there is a එකක් ගැන කියනවා නම් අපි කියනවා there is a නะ එහෙම නැත්නම් ගොඩක් තියෙනවා නම් අපි පාවිච්චි කරනවා there are එකකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා නම් there are දැන් be verb එක කෙලිම යූස් කරන්න පුළුවන් මෙන්න මෙතන the moon is shining in the sky නේ The moon is shining. Continuous tense එක. ඒතර continuous tense එක අපිට භාවිත කරන්න පුළුවන් මේකේ. Continuous. ඒ කියන්නේ ing එකතු කරලා අපි පාවිච්චි කරන්න. නේ? එහෙනම් ඔන්න අපි දැන් බලමු එහෙනම් ඔන්නෝව පාවිච්චි කරන වාක්‍ය කීපයක් කියන්න. දැන් ඉස්සෙල්ලාම අපි බලමු පුජ්‍යලය සංඛ්‍යාව. මේ පින්තූරේ ඉන්න පුජ්‍යලය කීයද? How many persons are there? පුජ්‍යලය හතරයි නේද අනිත් එකේ පඹයක් නේද ඉන්නේ නේ එක්කනේ පඹේ එහෙනම් අපි කියනවා පුජ්‍යලය හතර දෙනෙක් ඉන්නවා මේ පින්තූරේ එතකොට අන්න කොහමද පුජ්‍යලය හතර දෙනෙක් ඉන්නවා කියලා අපි කියන්නේ there are මොනවද මතක ධ්‍යාන එක්කෙනෙකුට වැඩි සංඛ්‍යාවක් there are Four persons. Four English yengo ilakkamen liyanna. Four person. Persons. Kiyala nawaththanna puluwan. Onnan in this picture kiyala ekathu karanna puluwan aga. Hari. Onna dewani wakya. Livena tiyata tatta galiya. There are four persons in the picture. Naththan in the garden. Ne? In the garden there are four pictures in the garden well four persons man palaweni wakye liyala iwara athi man karana ඊළඟට මොකද්ද පඹයක් ඉන්නවා නේද ඒකත් මේකෙන්ම දෙයා පාඩම වෙන්න යනවා there is a servers in that garden there is a කොහමද පඹයට කියන්නේ was scarecrow crow ඒ කියන්නේ මේ කපුට බය කරන එකිනා කියනවා තමයි මේ scarecrow scarecrow පඹේ right ඊළඟට එක පිරිමියෙක් කෙනෙක් තක්කාලි කඩමින් ඉන්නව නේද තියෙන්නේ නේ දැන් මේකේ වාක්‍ය පහක් කියවන අපිට වාක්‍ය 10ක් විතර ලියන්න පුළුවන් ඔව් එහෙනම් boy is කියලා ගන්නත් පුළුවන් man is කියලා ගන්නත් පුළුවන් ඔයාලා කැමති එකක් a man is පිරිමියෙක් කෙනෙක් බව පේනවා ඒ නිසා a man කියලා ලියවල ලකුණු දෙන්න පුළුවන් a boy කියලා දැවත් තමයි a man is ඔන්න මම කන්ටිනියස් ටෙන්ස් එක පාවිච්චි කරනවා දැන් ඔයාලා දන්නවා කන්ටිනියස් ටෙන්ස් එක
A man is cardinal up again of pick. P-I-C-K. Pick, ekata ing ekata yana picking. Picking. Manada, tomatoes. Tomatoes. මම මෙලියන්නේ සමහරවිට කිව්වාම සිග්නල් ඇහෙන්නේ නැති නිසා A man is picking tomatoes. Next one. ඊළඟ තවත් පුජ්‍යලයේ වීල් මරවක් තල්ලු කරගෙන යමින් ඉන්නවා. ඕගොල්ලෝ පේනවා. නේ? එතකොට අපිට කියන්න පුළුවන් a man another man කියලා පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් a man එහෙම දාන්න පුළුවන්. අපි another man වචන ඉගෙන ගන්නත් එක්ක කියමු. තවත් පුජ්‍යලයේ another man. නැත්නම් another person. ඒත් අන Another man is ne karamin inna is pulling tallu karanawata api kiyanne sorry pushing pull kiyanne adinawane pushing a wheelbarrow me a ehema danewa wedagath metendi A wheelbarrow. Barrow. Another man is pushing a wheelbarrow. කාන්තාව මොකක්ද කරගෙන යන්නේ මොනවද අරන් යන්නේ එළවල කූඩයක්ද නේ අපි එහෙම ගමු කාන්තාවක් එළවල කූඩයක් උස්සගෙන යමින් ඉන්නවා නේ කොහොමද කියන්නේ a woman කියලා ගන්න පුළුවන් එහෙම නැත්නම් a lady කියලා ගන්න පුළුවන් නේද a woman is නැත්තම් ලේඩි දාන්න පුළුවන්. A woman is උස්සගෙන යනවට අපි කියන්නේ carrying. A vegetable basket. Basket. Right. A woman is carrying a vegetable basket. No, that our grandma may be lava targeting me, Tari, a kill the nekai. Itam what no me prasna, animare, with market in prasna. Then meet a passimang. පිච්චා එකක් ඩිස්ක්‍රයිබින් කරනකොට ඔය තරම් කී කියා දීලා ඉන්න ඕනේ නැහැ. දැන් ඔයාලා එතකොට දාන්න. ඈ
මේ තාරුක්ක කියලා ඉන්නේ අපිට කවුද තාරුක්ක කියලා ඉන්නේ මේ අපේ කැලේ පන්තියෙන්ද තාරුක්ක ඉන්නවද කතා කරන්න පොඩ්ඩක් තාරුක්කද තාරුකාද තාරුකීගේ ගෙදරින්ද අර පොඩ තාරුක කියලා ඉන්න කෙනා කතා කරන්න පොඩ්ඩක් කවුද තාරුක ඉන්නවද මම දැන් පොඩ්ඩක් ළමයි මට කවුද කියලා මතක නැති හින්දා මම මේ අහන්නේ තාරුක කොහෙද කියලා මට කියන්න පොඩ්ඩක් දැන් නැද්ද අයි මොනවා දැන් අයින් වුණා මට පේන්නේ. පොරු ඉන්නවද දන්නේ නැහැනේ පන්තියේ නේද එකතන. මම මේ දැන් මට නිතර ගැටෙන්නේ නැති අය ආවම මම කතා කරලා අහන්නේ දැන්. දැන් අයින් වුණා. ඒක නිකන් නිකන් හොරා පොලිස් ගන්නවා වගේ ළමයි සමහර අය ඉන්නේ නේද? එහෙම බෑ ඉතින් ක්ලාස් එක ඉන්නවා. ගුරුවරයාත් එක්ක කතා කරන්න එපා. ගුරුවරයා මොනවා හරි අහුවොත් උත්තර දෙන්න ඕන. නේ නැත්නම් ඉතින් වැඩක් නැහැ ළමයි දැන් අපෙන් ඇවිල්ලා ඉගෙනගෙන හොරාට යනවා නේ ගුරුවරයා මොකක් කරේ යවුව කතා කරන නම කියන්නේ ඒක නම කියන්නේ නේ නේ ඉතින් මේ මන් දන්නේ පුදුම මේ කට්ටියක් ඉන්නේ එහෙම වෙන්න එපායි නේ පන්ති එකේ ඉන්නකොට ගුරුවරයා මොනවා හරි යවුවත් ඒකට උත්තර දෙන්න දැන් මම අර පොඩ්ඩක් මට නිතර ගැටෙන්නේ නැති දැන් සමහර අයට පරක්කු වෙලා ඉන්නේ පරක්කු වෙලා පන්තියට ඇවිල්ලා ඉඳලා ටක් දාලා නැවුවොත් යනවා නෑ දැන් මෙහෙමයි ළමයි මම කොහොමද අර ඉදිරියේදී මම ඒක නැති කරන්නේ දැන් මේ මම ඔයාලට දැන් අවස්ථාව දීලා තියෙනවා ළමයින්ට ඕන වෙලාවක ඇඩ්මිට් වෙන්න පුළුවන් මේ තාරුකී වෙන්න නැති ඔව් තාරක කියලා තියෙන තාරුකී තමයි මම මේ මම දන්නවා සාමාන්‍යයෙන් ඉන්නේ දැන් මේ මොකද ඉතින් කතා කරාම කතා කරන්න පුළුවන් නේද දැන් අයින් වෙලා ගියා පැහැදිලි නැහැ අපේ ආශික කියන එක මැසේජ් එකක් දාන්නකෝ මේ හරි නේද දැන් සමහර අය නිකන් අර පන්තියේ නිකන් හිටියලා මට අන්න එහෙම ඒවා આવුවෙනකොට තමයි නේද මේ තාරුක කියන්නේ මට මම මතක තියාගෙන ඉන්න විදියට තාරුකී කියන පන්තිය තමයි තාරුකී තමයි මේ යනවා පැහැදිලි නැහැ පුතේවා කියන්නේ. හරි. ආ බලමු අපි කමන්නේ. මොකද වෙන්නේ කියලා නේද? මම හොයාගෙන යනකොටම 3 දෙනෙක් අඩු වුණා 23ක් මේ හිටියා. මම දැන් මෙයාට නෑ දැන් ඊළඟ මාසෙද ඇඩ්මිට් කරන්න දැවම හරි. එතකොට තමයි මම එන අය කවුරුද කියලා දන්නවනේ. දැන් මම මේ නිකම්ම ඕපන් දීලා තියනවා. ඒතර ඔව් තාරුක කියලා දාගෙන හරි 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 හොඳයි අපි ඒ වෙනුවෙන් කාලය ගත කරන්න ඕනේ මේ අපි බලමු හරි ළමයි ඇඩ්මිට් කරලා ගන්න දාවම හරි ඊළඟ දවසේ එතකොට මම එන අය දන්නවනේ පන්තියට නේද කවුද කියලා ඒකත් හොඳයි අපිට පාඩම් නැත්නම් ළමයි නිකම්ම ඇතුල් වෙලා ආවිල්ලා අපි දන්නේ නැහැ නිකම්ම ගිහිල්ලා නේද ඒ නිසා බලමු නැම් මේ මම මොනවා හරි නමක් හරි යවුවා මේක උත්තර දෙන්න පුළුවන් නේද මේ
අඩු ගානේ මයික් එක ඔන් කරලා පැහැදිලි නැත්නම් ඒක මං කියනවනේ හා කමන්නේ නැහැ පුතේ කියලා එහෙමත් නැහැ නිකන් කට් වෙලා යනවා හොඳයි පුතේ හරි අපි ආගෙන කතා කර කර හිටියේ දැන් අපිට ඊළඟට තව මොකද මේක කියන්න පුළුවන් the moon is shining in the sky එහෙම එකක් කියන්න පුළුවන් the moon is shining the moon is මම ඔක්කොම ලියන්න ඕනේ නැහනේ the moon sir the sun is shining toward the white quite in the blue කියලා ගන්න බෑ the ඔව් මට ආයි කියන්න පොඩක් පැහැදිලි වෙන්නේ නැහැ sun is shining oh then sun නම් පුතේ ගන්න බෑ කොහමද මේ sun නෙවෙයිනේ තියෙන්නේ නේද moon නේ තියෙන්නේ නේද හඳ නේද දැන් මේකයි මම පොඩි ගැටලුවකුත් තියනවා දවල් කාලේ තොර රෑ වැඩ කරනවා වගේ හිතෙන්න වෙන්නේ නේද හැබැයි ඉර නම් කහපාට කමක් නැහැ හැබැයි මේකේ මේ ඉර බැහැගෙන යන වෙලාව වගේ වෙන්නත් පුළුවන් නේද හරි අහස නිල් පාටට පේනවා the sun is shining in the blue sky කමක් නැහැ ලකුණු දෙන්න පුළුවන් මොකද රෑ වැඩ කරන්නේ නැහැනේ අපිට එහෙම හිතන්න පුළුවන් හරි කමක් නැහැ ඒක පොඩ්ඩක් මතභේද සහිතයි ඒක තියෙන්නේ නම් හඳක් වගේ නේද ඊළඟට මොකද්ද ගෙවල් කීයක් පේනවද ඔයගොල්ලන්ට ගෙවල් කීයක් තියෙනවද ගෙවල් දෙකක් පේනව නේද මේ පැත්තේ නේද there are two houses in the picture 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 ගගනි ගමේෂා කවුද පුතේ ඔයා කී පන්තියද ගගනි ගමේෂා ඉස්කෝලේ සිංගප්පූර් මිත්‍රත් බාලිකා විද්‍යාලය ඔයා එතන කොහෙද ගෙවල් කිව්වේ මේ මැදමුල නේ බඩපැද්දේ හරි සිංගප්පූර් එකේ හිටියා දෙන්නේ එතකොට තා දැන් ඒ දෙන්න එන්නේ නැහැ මං හිතන්නේ කවුද අර මැදමුලණින් එක්කෙනෙක් හිටියා මිද්දෙනි පැත්තෙන් එක්කෙනෙක් හිටියා කවුද මම මතක නැහැ ඒ දෙන්න පන්තියේ හිටියේ නැහැ මොකද දවස කවුද පූජනි දන්නවද පූජනි අකර්ෂාද කොහෙද කියලා එක්කෙනෙක් හිටියා තා එක්කෙනෙක් හිටියා හුඟ දවසකින් හිටියේ නැහැ පන්. right. එතකොට දැන් මේ වලස් මුල්ල පැත්තේ අය කවුරු හරි ඉන්නවද? වලස් මුල්ල පැත්තෙන් කීප දෙනෙක්ම ජොයින් වුණා පහුගිය කාලේ ගිය සතියේ කෙනෙක් මට මැසේජ් එකක් දුන්නා. වලස් මුල්ල ඉස්කෝලේ අය ඉන්නවද දැන් කවුරු හරි? සර්. ඔය මේ රූපේ පේන්නේ නැහනේ. ආ හරි අපි වින්තුරේ මං අපෝ දෙන්න. රයිට් වලස් මුල්ල ඉස්කෝලේ අය කවුරු හරි ඉන්නවද මේ පන්තියේ? දැන්. වලස් මුල්ල පැත්තේ ළමයි ගොඩක් පහුගිය දවස්වල ජොයින් වුණා. දැන් ඒගොල්ලෝ නැහැ වගේ මට දැනෙනවා. කවුරක් නැහැ නේද? ඒ. හා. The tomato is in the bucket. ඔව්. The tomatoes are වෙන්න ඕන නේද tomatoes are in the bucket කියලා ගන්න පුළුවන් නැත්නම් they are tomatoes in the bucket එහෙම ලියන්න පුළුවන් they are tomatoes in the bucket right එතකොට they are two houses කියලා වාක්‍යයක් ගන්න පුළුවන් ඊළඟ වාර පේනවාද ටින් ලේනෙක් ඉන්න වහල උඩ නේ ලේනට කියන හැටි දන්නවද මතකද ස්පිරල්
is Q U I double R E L. तर मैं कापी ना आकार देखेंगे यार पुलवा spiral. There is a spiral on the roof. There is a spiral on the roof. एमने इतना आप इटे गान पुलवा. A spiral is on the roof. B verb. A spiral is on the roof. A spiral is on the roof. A spiral is on the roof. දැන් වාක්‍ය හතක් අටක් විතර කියවන්න ඇති ඔන්න ඔය විදියට තමයි පිච්ච ඩිස්ක්‍රයිබින් එකක් ආවොත් ඕගොල්ලෝ කරගන්න ඕන හා බලමු අපි ඉදිරියේදී නැවත ඒ වගේ ප්‍රශ්න ඒ තොර අනිවාර්යෙන් පළවෙනි වාක්‍ය මතක තියාගන්න පිච්ච ඩිස්ක්‍රයිබින් එකේ ඒ පින්තූරේ මොකද්ද කියන එක හැඳින්වීම කරනවා පළවෙනි වාක්‍ය ඊළඟට තමයි දෙයා පාඩම් පාවිච්චි කරන්න පුළුවන් කන්ටිනියුස් ටෙන්ස් එක භාවිතා කරන්න පුළුවන්. හරි 6 වෙනි ප්‍රශ්නයට අපි යනවා. උත්තර මේ සටහන් කරගන්න අර පේපර් එක නැති අලුත් දෙන්නේ ඉඳපදි කියන්නේ ඒගොල්ලෝ උත්තර ටික මාක් කරගන්න ඊට පස්සේ පේපර් කරා. පස්සේ ලියන්න. හරි. ඊළඟට අපිට දීලා තියෙනවා වයිෆ් දීලා තියෙනවා ෆේමස් දීලා තියෙනවා ඉන්දියා දීලා තියෙනවා ඩයිට් දීලා තියෙනවා සාජහාන් දීලා තියෙනවා. ඒතකොට ඔයාලට මේක ටජ් මහල් ගැන එහෙම ප්‍රකාශ කරනකොට ताज महल सिचुएटेड इन आगरा इन इंडिया इंडिया फलवेनी के उत्तरे इंडिया इट वाज बिल्ट बाय किंग शाहजहान शाहजहान ही लव्ड हिज वाइफ ही लव्ड हिज वाइफ इमेंसली इमेंसली क्या यानी अतिशय The queen died. Mia Gia died at a very young age. This monument is a famous tourist attraction. Prasiddha. संचारक आकर्षण इन इंडिया राइट ईलंग प्रेस द स्टोरी वाज नॉट ट्रू देन अभी मे पत्ते बी पत्ते गलपने का गाना मगद वाले तेरे The story was not true, but the children beloved it. Uttare palaveni ekata enne menna me. Beloved kiyanne mahat aasha kara honda aadare kala. She did not want to go for a walk. She went just to after on anyway. She did not want to go for a walk. She went just to please her father. Make a win on Balamak Venasuna Bal. Mudita danced gracefully. She won the competition. Yeah, Dinna
तारंगे मदर वेंट टू द मार्केट शी बॉट वेजिटेबल्स एंड फिश टू मैं कहने आता हूँ Ranjan met with an accident while he was crossing the road. Yeah, par maru ninne kota. Sir, me rattara wayna hariyata henna ne. Henna ne. Ekana mokadda karanne? Sir, ari selle pinturayak dunne. Oh. A bird is perched on the scarecrow's hat. Scarecrow dala apostrophe s danna ona scarecrow ge scarecrow's hat mone ehem liyanna pulan hari naththan the eye is dala kiyanna pulan the eye is a bird on the scarecrow's hat ehem kiyanna pulan de pulanne इतर वाक्य पहाक लेने को तब अनिवार्य वाक्य दायक तो लिया पूरा पेपर वेजिटेबल गार्डन वेजिटेबल गार्डन दिस जलपेन This is. ये मैं क्या नहीं पुलवा? This is a vegetable garden. There is a क्या लगा हुआ garden है. अरे अन्य में गैप लो देने में हाँ ना अंदर ये लंग प्रश्न ही सर हिन्ना ने हिन्ने आधांगे हिन्ना सर पढ़ा सिग्नल वीक पे लाती है ना मंत्र मैं बालम हरी आई ने हर दे हर गया दे अरे अंदर इलाके में read the dialogue and complete the sentence पढ़ा के कब पहली ना माधी नहीं द बाल ईटी बीटी एंड वीटी आर स्पेस एक्सप्लोरर्स फ्रॉम अनदर प्लैनेट दे कैन स्पीक ऑल लैंग्वेजेस टू हेल्प देम विद देयर वर्क दे आर इक्विप्ड The equip क्या ने एक ने उपकरण संपादन कर लेते हैं with the तो ठीक है हम पहले नहीं बालू आपी new day are over planet Earth हाँ beep beep कर देना he BT just picked up these signals from Earth तो डायलॉग का दिक्कत में दिल दिया ना अरे बालम को आप इपर डाक प्रश्न दिक्कत देखते हैं कॉम किया नहीं आने तो में के किया नहीं ठीक है कमारी वाली The explorers were equipped with
හරි අපි බලමු equipped with කියන්නේ සම්පාදනය කරගෙන තියෙන මොනවද the most sensitive devices අනේ මෙතන තියෙන පැහැදිලි මදි එක පොට most sensitive devices කියලා උත්තරේ එන්නේ හරි most sir වහින ඕනේ sir ඔව් ඉතින් මොකද කරන්නේ මම නවත්තන්නද ඉතින් වහින එක නේද හරි රේ අපි කරනවා sir ඔව් ඉතින් එහෙම අනතුරුදායක තත්ත්වයක ඉන්න අය මේ ක්ලාස් එක අයින් වෙන්න මා රෙකෝඩින් එකේ වන්නම් ඒක බලලා හදා ගන්න හරි රෙකෝඩින් එක ගන්න ඔව් ඔව් රෙකෝඩින් එක දෙන්න හරි හා sir අක්කානේ ෆෝන් දාගෙන ඉන්නපා අනුතුද්දායක වෙන පුළා අද සමාජ ටිකක් ළමයින්ට ගැටලු සහිත වෙලා පැත්තේ ඒක පුළුවන් මට්ටමේ අය විතරක් ඉන්න හරි අනිත් අය රෙකෝඩින් එක බලලා ඒක සම්පූර්ණ කරගන්න හරි most sensitive devices හරි මම රෙකෝඩින් එක WhatsApp එකට දානවද ඔව් 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 sensitive හා සර් devices they are over කොහෙට ඉහලින්ද ඒගොල්ලෝ ඉන්නවා කියලා තිබුණේ මේකේ over මෙතෙන් they are over planet earth පෘථුවියට ඉහලින් planet කියන්නේ ග්‍රහ ලෝකය planet earth planet earth beep 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 me beep beep kiyala ayilla tiyenne monada me tiyen beep 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 hey etvt picked up the signals from earth ena prithuviyen ena signals thamai ayilla tiyenne signals from earth signals from earth signals from earth they saw a strange picture on ඒගොල්ලෝ දැක්කලු අමුතු පින්තූරයක් බලමු අපි මෙන්න මේ දෙවෙනි කොටස තමයි ඇත්තේ ඒ ටික පැහැදිලි මදි අපිට නේද seems like big organization there is a scene But they saw a strange picture. What picture? Why? Look, what's that? Some sort of මෙන්න මෙතන උත්තරේ තියෙන ඒක කන්ෆරන්ස් වගේ මට පේන්නේ. ඔව් කන්ෆරන්ස් මම මේක මේ ඔය ටෙක්ස්ට් බුක් එක තිබිච්ච ඡේදයක්. There was a strange picture on conference. හරි? කන්ෆරන්ස් කියන්නේ සම්මුලුවක්. මේ UNESCO එකේ සම්මුලුවක් තමයි මේගොල්ලෝ දැකලා තියෙන්නේ. conference මේක අපිට